දවසක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. චාට් එකක තියෙන ඩයිවර්ජන්ස් අඳුරගන්නේ කොහොමද කියලා අහලා තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න කල්පනා කළා. එතකොට ඩයිවර්ජන්ස් කියනවා ගොඩක් වැදගත් අපිට ට්‍රේඩ් කරනකොට. ඉදිරියේදී ටෙක්නිකල් ඇනලයිසිස් සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක්ම කරන්න බලාපොරොත්තු වෙන නිසා ඒ වගේදීත් අපි වැඩිපුර මේ ගැන කතා කරමු. නමුත් මෙතනදී මම සරලව ඩයිවර්ජන්ස් එකක් අඳුරගන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි කිරීමක් කරන්න. එතකොට ඩයිවර්ජන්ස් එකක් කියලා කියන්නේ අපි ට්‍රේඩින් වලදී භාවිතා කරන ඉන්ඩිකේටර්ස් තියෙනවා, ඔය RSI, MACD වගේ ඉන්ඩිකේටර්. එතකොට ඒවට කියන අපි මොමෙන්ටම් ඉන්ඩිකේටර්ස් කියලා. එතකොට මේ මොමෙන්ටම් ඉන්ඩිකේටර්ස් වලින් ප්‍රයිස් ඇක්ෂන් එකෙන් පෙන්වන දේට වඩා වෙනස් දෙයක් පෙන්වනවා නම් එතකොට අපි ඒකට කියනවා ඩයිවර්ජන්ස් එකක් කියලා. ඒ කියන්නේ අපි හිතමු ප්‍රයිස් ඇක්ෂන් එක උඩට යනවා, මේ මොමෙන්ටම් ඉන්ඩිකේටර් එක යටට යනවා. ඒකෝ ප්‍රයිස් ඇක්ෂන් එක යටට යනවා. එහෙම නැත්නම් මොමෙන්ටම් ඉන්ඩිකේටර් එක උඩට යනවා. එහෙම අර ඒ දෙක අතර වෙනසක් එනකොට අපි ඒකට කියනවා ඩයිවර්ජන්ස් එකක් කියලා. එතකොට මොමෙන්ටම් ඉන්ඩිකේටර් කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. දැන් මොමෙන්ටම් ඉන්ඩිකේටර් එකකින් කරන්නේ මාකට් එකේ තියෙන මොමෙන්ටම් එක. එහෙම නැත්නම් ගම්මිතාවේ නිරූපණය කරන එක. එතකොට මාකට් එකක මොමෙන්ටම් එක කියන්නේ දැන් අපි දන්නවා ෆිසික්ස් වල එහෙමත් අපි කතා කරනවා මොමෙන්ටම් කියලා එකක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ චලනයේ ස්කන්ධයක් තියෙන වස්තුවක් චලනය වෙනකොට අපි ඒකට මොමෙන්ටම් එකක් තියෙනවා කියලා කියනවා. එතකොට මොමෙන්ටම් එක වැඩි නම් ඒ වස්තුවේ ඒකට පවතින නැතුව වැඩි දුරක් යන්න අවස්ථාව තියෙනවා. අන්න ඒ වගේම කන්සෙප්ට් එකක් තමයි මෙතන මාකට් එකේ මොමෙන්ටම් එක කියලා කියන්නේ. එතකොට මාකට් එකට හොඳ මොමෙන්ටම් එකක් තියෙනවා නම් ඒක නතර නොවි වැඩි දුරක් යන්න ඒකට ඉඩකඩක් තියෙනවා. දැන් අපි හිතමු අප් ට්‍රෙන්ඩ් එකක් නම් තියෙන්නේ. ඒ අප් ට්‍රෙන්ඩ් එකේ මොමෙන්ටම් එක වැඩි නම් එතකොට ඒ අප් ට්‍රෙන්ඩ් එක නවතින්න නැතුව වැඩි දුරක් ඒකට යන්න පුළුවන්. එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නම් තියෙන්නේ, ඩවුන් ට්‍රෙන්ඩ් එකේ මොමෙන්ටම් එක වැඩි නම් එතකොට ඒක නවතින්න නැතුව වැඩි දුරක් යටට යන්න පුළුවන්. එතකොට ට්‍රෙන්ඩ් එකක මොමෙන්ටම් එක උඩට යනකොට අඩු වෙනවා නම් එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ඒක දැන් උඩට යන්න තියෙන අවස්ථාව අඩු වෙනවා කියන එකයි. එතකොට ඕක තමයි දල වශයෙන් මොමෙන්ටම් මාකට් මොමෙන්ටම් කියන එකකින් අදහස් වෙන්නේ. එතකොට මොමෙන්ටම් ඉන්ඩිකේටර්ස් ලින්ක් කරන්නේ ඔය මාකට් එක තියෙන මොමෙන්ටම් එක පෙන්වලා දෙන එක. එතකොට ඒකට භාවිතා කරන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් ගොඩක් තියෙනවා. මොමෙන්ටම් ඉන්ඩිකේටර්ස් RSI, MACD කියන්නේ එහෙම දෙකක්. ඒ දෙක තමයි බහුලවම භාවිතා වෙන්නේ. ඊට අමතරව තව වෙනත් ඉන්ඩිකේටර්ස් තියෙනවා ඒකට භාවිතා කරන්න පුළුවන්. නමුත් අපි මෙතනදී ගොඩක් අය RSI ඉන්ඩිකේටර් එක භාවිතා කරන හින්දා RSI එකේ ඩයිවර්ජන්සස් අඳුරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. එතකොට ඒකට අපි ඉස්සෙල්ලාම මේකට RSI ඉන්ඩිකේටර් එක ඇඩ් කරගමු. ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා RSI කියලා ගහපුවාම එනවා රිලේටිව් ස්ට්‍රෙන්ත් ඉන්ඩෙක්ස් කියලා එකක්. එතකොට ඒක තමයි අපි මෙතනදී භාවිතා කරන මොමෙන්ටම් ඉන්ඩිකේටර් එක. මේක පැහැදිලිව පේන්න මේකේ පාට පොඩ්ඩක් වෙනස් කරගන්න. මේකට මම සුදු පාට දාගෙන ටික්නස් එකත් පොඩ්ඩක් වෙනස් කරගන්න. එතකොට දැන් අපි දන්නවා මාකට් එක ගොඩක් අය දන්නවා ඇති, මාක අප් ට්‍රෙන්ඩ් එකක් වේවා, ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වේවා, සයිඩ්වේ පැත්තට යන ට්‍රෙන්ඩ් එකක් වේවා, ඒ ට්‍රෙන්ඩ් එකේ තියෙනවා හයිස්, කියන්නේ පීක්ස් තියෙනවා, එහෙම නැත්නම් මුදුන් තියෙනවා, ඊට පස්සේ ලෝස් තියෙනවා. එහෙම යටට ගියපු තැන් තියෙනවා, උඩට ගියපු තැන් තියෙනවා. ඒවට අපි කියනවා හයි සහ ලෝ කියලා. එතකොට මේ තියෙන්නේ හයි එකක්, ඊට පස්සේ මේවා හයි එකක්, මෙතන හයි එකක්, මේක ලෝ එකක්. එතකොට මේක හයි එකක්, මේක හයි එකක්, මේක ලෝ එකක්, ලෝ එකක්. කොහම හයිස් සහ ලෝස් තියෙනවා. එතකොට ඔය හයිස් සහ ලෝස් අඳුරගන්න එක ගොඩක් වැදගත් මාකට් ස්ට්‍රක්චර් එක අඳුරගන්න. එතකොට අප්ෙන් එකක ස්වභාවය තමයි ගහයි එකකට වැඩිය අනිත් හයි එක ඩින් තියෙන්නේ. ඊට පස්සේ එක ලෝ එකකට වැඩිය අනිත් ලෝ එකත් ඩින් තියෙන්නේ. ඒකට අපි කියනවා හයර් හයිස් සහ හයර් ලෝස් කියලා. එතකොට එක ස්වභාවය තමයි ඔය හය හයි සහ හය ලෝස් තියෙන එක. ඊට පස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එක ස්වභාවය තමයි
ලෝව හයිස් තියෙනවා ඊට පස්සේ ලෝව ලෝස් තියෙනවා ඒ කියන්නේ ඔන් ට්‍රෙන්ඩ් එක ස්වභාවය මෙහෙම හයි එකක් තියෙනවා ඊට වැඩි අනිත් හයි එක ලෝ ඊට පස්සේ මෙහෙම ලෝ එකක් තියෙනවා ඊට පස්සේ අනිත් ලෝ එක ඊට වැඩි යටින් තියෙනවා එතකොට ඔය වගේ ලෝව ලෝස් තමයි ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ डाउन ट्रेंड लोव लोस् आर एस वाला तपिट पेनो अगे पीक्स तीन हईस तीन इट पास लोस् तीन इतकोट प्राइस एक्शन की हई हईस तीन आर एस तपिट पेनो हई हईस तीन हई लोस् तीन इट पास लोव हईस तीन लोव लोस् तीन हिम आर एस वाला हिम स्वभाव अपिट अंदर पुलवा इतकोट මේ RSI කියන ඉන්ඩිකේටර් එකෙන් කරන්නේ අපි අර කලින් කිව්වා වගේ මාකට් එකේ ගම්මිතාවය එහෙම නැත්නම් මොමන්ටම් එක අපිට පෙන්වන එක. ඒකට RSI එක මෙහෙම උඩට යනවා කියන්නේ උඩට යන ගම්මිතාවයේ වැඩි කියන එකයි මාකට් එකේ. ඒකට දැන් මාකට් එක ගත්තාම හැම වෙලේම බයස් ලයි සෙලර්ස් ලයි ගේ ෆයිට් එකක් තියෙනවා. ඒකට බයස් ලා උඩට අදිනවා සෙලර්ස් ලා යටට අදිනවා. ඒකට එහෙම එකක් තියෙනවා. ඉතින් දැන් RSI එක අප්නවා කියන්නේ එකෙන් අදහස් කරන්නේ බයස්ලා උඩට අදින ඒ කියන්නේ බයස්ලා උඩට අදින ප්‍රයිස් එක අප් කරන්න දඟලන ශක්තිය වැඩි කියන එකයි සෙලර්ස්ලා යටට අදින ශක්තියට වැඩි. එතකොට RSI එක යටට යනවා කියන්නේ බයස්ලා උඩට අදින ශක්තියට වැඩි සෙලර්ස්ලා යටට අදින ශක්තිය වැඩි කියන එක. RSI එක යටට යනවා කියන්නේ අපි එහෙම කළ අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒකට RSI වලින් ඔය ඕවර්බෝඩ්, ඕසෝල්ඩ් වගේ දේවල් අඳුර ගන්න ගොඩක් RSI භාවිතා කරනවා. නමුත් මෙතනදී ඒක නෙමෙයි මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි ඉදිරියේදී ටෙක්නිකල් ඇනලයිසිස් ගැන ඉගෙන ගන්නකොට මම කියලා දෙන්න. මෙතනදී ඩයිවර්ජන්ස් අඳුර ගන්න එක ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් අපි දන්නවා මාකට් එකක් හොඳ ගම්මිතාවයකින් උඩට යනවා නම් ඒ කියන්නේ මාකට් එකක් වැඩිපුර උඩට යන්න නම් ඒකට හොඳ ගම්මිතාවයක් තියෙන්න ඕනේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මාකට් එක උඩට යනවා නම් RSI එකත් උඩට යන්න ඕනේ. RSI එකෙන් පෙන්වන්නේ ගම්මිතාවය. හැබැයි මාකට් එක උඩට යනවා නමුත් RSI එකේ එච්චර උඩට යෑමක් අපිට පේන්නේ නැත්තම් ඒකෙන් අදහස් වෙනවා දැන් මාකට් එක උඩට ගියාට මාකට් එකේ ගම්මිතාවේ අඩු වෙලා කියලා. එතකොට ඒක ආපස්සට හැරෙන ඉඩකඩක් තියෙනවා. අන්න ඕක තමයි අපි ඩයිවර්ජන්ස් වලදී අඳුරගන්න අදහස් කරන්නේ. එතකොට අපි බේරිස් ඩයිවර්ජන්ස් එකක් කියලා කියන්නේ ප්‍රයිස් ඇක්ෂන් එක අපිට පෙන්නනවා හය හයිස්. ඒ කියන්නේ මේ තියෙන එක හයි එකක් ඒ හයි එකට වැඩිය උඩින් තව හයි එකක් පෙන්නනවා. ඒ කියන්නේ මාකට් එක උඩට යනවා. එතකොට දැන් මේ මාකට් එක උඩට යන්නේ එක හොඳට උඩට යන්න නම් මේකට ගම්මිතාවයක් තියෙනවා. ඒ කියන්නේ RSI එකත් ඒ විදිහට වැඩි වෙන්න ඕනේ. හැබැයි RSI එක එහෙම නැතුව මා දැන් මේකේ හය හයිස් පෙන්නනකොට RSI එක හය හයිස් පෙන්වන්නේ නැත්තම් එක්ක RSI එක පෙන්නනවා නම් එක සමාන මට්ටමක්. එහෙම නැත්නම් RSI එක පෙන්නනවා නම් හය ලෝස්. එතකොට නෑ ලෝව හයිස් පෙන්නනවා නම් RSI එක එතකොට අපිට කියන්න පුළුවන් දැන් මාකට් එකේ ගම්මිතාවයේ අඩුයි එකනේ යන්නේ කියලා. කියන්නේ මාකට් එක දැන් උඩට යන්නේ වැනි වැනි උඩට ගියාට ඒකට එච්චර ශක්තියක් නැහැ. දැන් උදාහරණයක් ඇටිට මෙතන 6 මෙතන 6 එකක් තියෙනවා. මෙතන ඊට වැඩිය 6 එකක් තියෙනවා. හැබැයි අපි RSI එකේ මෙහෙම ඉරක් ගහලා බැලුවොත් අපිට පේනවා RSI එකේ මෙතන තියෙන්නේ 6 එකක්. ඒ මට්ටමින්ම තමයි තව 6 එකක් තියෙන්නේ. එතකොට හයිස් සෙක්ෂන් එක එකක් වෙනනවා. මොමන්ටම් ඉන්ඩිකේටර් එක වෙන දෙයක් වෙනනවා. කියන අදහස් එන්නේ දැන් මාකට් එක උඩට ගියාට මේකේ මොමන්ටම් එක අඩු වෙලා කියන එකයි. එතකොට එහෙම වුණාම ප්‍රයිස් එක උඩට ගියාට උඩට යන්න තව ශක්තියක් නැහැ. ඒක වැනි වැනි ගිහිල්ලා තියෙන්නේ. එතකොට අනිත් පැත්තට හැරෙන්න ඉඩකඩක් තියෙනවා. ඒ වගේම මේක අවස්සට හැරිලා තියෙනවා. එතකොට මේම එකට කියනවා බේරිෂ් ඩයිවර්ජන්ස් එකක් කියලා. ප්‍රයිස් එකේ හය හයිස් පෙන්නනවා. හැබැයි RSI වල කො එක මට්ටමේම හයිස් පෙන්නනවා. එහෙම නැත්නම් ලෝව හයිස් පෙන්නනවා. දැන් අපි තව උදාහරණයක් ඇටියට බලමු. දැන් මෙතන තියෙන්නේ
ප්‍රයිස්ක්ෂන් එක ප්‍රයිස් එක යටට ගිහිල්ලා තියෙන්නේ. ඒක අපි යටට ගියපුවාම ප්‍රයිස් එක යටට යන මාකට් එක ස්වභාවය තමයි ලෝව ලෝස් වෙනවා. මේක ලෝ එකක්. ඊට පස්සේ ඊට වැඩිය පහලින් මේ ලෝ එක තියෙනවා. ඒකට මේක ලෝව ලෝස් එකක්. අපි RSI එක අරගෙන බැලුවොත් එහෙම RSI එකේ අපි මෙහෙම ඉරක් ගහලා බැලුවොත් එහෙම ওই විදිහට RSI එකේ ඉරක් ගහලා බැලුවොත් මේ peaks දෙකේ එතකොට අපිට පේනවා දැන් price action එක යටට ගියාට RSI එක ගිහිල්ලා තියෙන්නේ උඩට RSI එකේ තියෙන්නේ higher lows මේකේ තියෙනවා lower lows මේකේ තියෙනවා higher lows ඉතින් දැන් අපි දන්නවා යටට යනකොට sellers ලගේ momentum එක වැඩි වෙන වැඩි කියලා පෙන්වන්න නම් RSI එකත් යටට යන්න ඕනේ දැන් එහෙමනේ ගිහිල්ලා තියෙන්නේ එතකොට යටට යන momentum එක මේ යටට යන market එක තව යටට යන්න නම් momentum එකක් තියෙන්න ඕනේ හැබැයි අපිට පේනවා දැන් buyers ලගේ momentum එක තමයි වැඩි වෙගෙන යන්නේ මේ price එක යටට ගියාට ඒ ප්‍රයිස් එක යටට යන මොමන්ටම් එක දැන් අඩු වෙලා උඩට යන්න පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ උඩට යන මොමන්ටම් එක වැඩි වෙලා තියෙනවා. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් අන්න ඩයිවර්ජන්ස් එකක් දැන් තියෙනවා. එතකොට ප්‍රයිස් එක මේ යටට යන එක නවතිලා උඩට යයි කියලා. ඒ වගේම දැන් මෙතන උඩට ගිහින් තියෙනවා. එතකොට අපි ඒ වගේ තව උදාහරණ ගමු. දැන් මෙතන එක හයි එකක්, මේක තව හයි එකක්, මේ තව හයි එකක්. එතකොට මෙතන හයිස් 3ක් තියෙනවා. එතකොට RSI කිය ඇඳලා බලපුවම අපිට පැහැදිලිව පේනවා RSI කී තියෙන්නේ low highs. එතකොට මෙතන ඇත්තටම මේ වගේ අවස්ථාවකට කියනවා multiple divergences කියලා. දැන් මෙතනදී එක divergence එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයේ price එක උඩට ගියාට ඊට පස්සේ තව divergence එකක් ඇවිල්ලා තියෙනවා. මේ මේවට කියනවා multiple divergences කියලා. එතකොට price එක ඩක් යටට ගිහිල්ලා තියෙනවා. ගොඩාක්ම ඩම්ප් වෙලත් නැහැ නමුත් කන්සොලිඩේෂන් වෙලා වගේ තිබිලා තියෙනවා. එතකොට ඕක ඩයිවර්ජන්ස් එකක්. එතකොට දැන් මෙතන ගත්තාම මෙතනත් එහෙමයි. මම මේ උදාහරණ දෙන්නන්නේ. ප්‍රයිස් එකේ තියෙනවා higher highs. RSI එකේ තියෙනවා lower highs. එතකොට මෙතනත් ඒ වගේ ප්‍රයිස් එකේ higher highs RSI එකේ lower highs. හැබැයි දැන් මෙතන ගත්තාම අපිට පේනවා දැන් මෙහෙම ඩයිවර්ජන්ස් එකක් තිබ්බට මේක උඩට ගිහිල්ලා තියෙනවා. දැන් මේ වගේ අවස්ථා වලට කියනවා ඩයිවර්ජන්ස් එක ෆේල් වෙලා කියලා. එහෙනම් මේවට කියනවා ෆේල් වෙච්ච ඩයිවර්ජන්ස්, ෆේලින් ඩයිවර්ජන්ස් කියලා කියනවා. ඒකට ඒ සම්බන්ධයෙන් මම ඉදිරියේදී තව කරුණු පැහැදිලි කරන්න. දැනට මේ ඩයිවර්ජන්ස් අඳුරගන්න උත්සාහ කරන්න. මේ ඩයිවර්ජන්ස් එකක් කියනකොට අපි දිස්සන් වෙන්න ඕනේ. දැන් එතන මේ අර බුල් මාකට් ඉවර වෙච්ච හරිය. එතකොට එතන පැහැදිලිවම higher highs තියෙනවා. ඩයිව RSI එකේ අපිට පේනවා කියලා තියෙන lower highs. එතකොට ඊට පස්සේ ප්‍රයිස් එක ඩම්ප් වෙලා තියෙනවා දිගටම. ඒත් ඒ වගේ අපිට ඩම්ප් වෙන්න තියෙන අවස්ථා ඊට පස්සේ උඩට යන්න තියෙන අවස්ථා අඳුර ගන්න පුළුවන් මේ ඩයිවර්ජන්ස් භාවිතා කරලා. දැන් මෙතන තියෙනවා bullish divergence එකක්. දැන් අපි අර කතා කරපු ගොඩක් ඒවා bearish divergences. මෙතන තියෙන්නේ price action එකේ low lows. මේක low එකක්, මේක low එකක්, low එකට වැඩි මේ low එක යටින් තියෙන්නේ. නමුත් අපි RSI එක ගත්තත් එහෙම RSI වල පැහැදිලිවම අපි පේනවා එතන තියෙනවා higher lows. RSI එක යටට යනවා මේ price action එක යටට යනවා RSI එක උඩට යනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මාකට් එකේ යටට යන ගම්මිතාවය අඩු වෙලා තියෙනවා. ඒ නිසා දැන් උඩට යන්න පුළුවන් කියලා. ඒ වගේම උඩට ගිහිල්ලා තියෙනවා. උඩට තව ගත්තොත් එතන තව bearish bullish divergence එකක් මේ තියෙන්නේ. price එක යටට ගිහිල්ලා තියෙනවා lower lows තියෙනවා. ඊට පස්සේ RSI එක higher lows පෙන්වන කොට උඩට ගිහිල්ලා තියෙනවා. මෙතන නම් ගොඩක් කන්සොලිඩේට් වෙලා තියෙන උඩට යනවටත් වැඩිය. එතකොට අර කොහොමත් අපි තේරුම් ගන්න ඕනේ යටට යන
ගම්මිතාවයේ එහෙම නැත්නම් යටට යන මොමන්ටම් එක අඩු වෙන බවක් තමයි මේකෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ මෙතන සෙලස්ලාගේ වීක්නස් එකක් තමයි මෙතනදී පෙන්වන්නේ මේ ඩයිවර්ජන්ස් වලින්. එතකොට තව ගත්තොත් මේක බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. හයිස් තියෙනවා. ඊට පස්සේ RSI එකේ පැහැදිලිවම තියෙන්නේ ලෝව හයිස්. කොට හැබැයි මේක ෆේල් වෙච්ච ඩයිවර්ජන්ස් එකක්. ටිකක් යටට ඇවිල්ලා නැහැ, ටිකක් යටට ඇවිල්ලා ඊට පස්සේ ඇස් එකයි අප්ලා තියෙනවා. ඒ ෆේල් වෙන ඩයිවර්ජන්ස් ට්‍රේඩ් කරන හැටි ඉදිරියේදී කියලා දෙන්න. එතකොට ඊට පස්සේ මෙතන තියෙන තව බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. ප්‍රයිස් ඇක්ෂන් එක එක මට්ටමේ තියෙන්නේ. එකත් බුලිෂ් ඩයිවර්ජන්ස් එක ස්වභාවයක්. එතකොට හැබැයි RSI එක ওই විදිහට අප් වෙලා තියෙනවා. එතකොට ප්‍රයිස් ඇක්ෂන් එක එක දෙයක් පෙන්වනවා, RSI එක ඊට වෙනස් දෙයක් පෙන්වනවා. ඒක තව බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. එතකොට දැන් මේ වෙනකොට මෙතනක් තියෙනවා. එකත් ෆේල් වෙච්ච ඩයිවර්ජන්ස් එකක්. ෆේල් වෙච්ච බේරිෂ් ඩයිවර්ජන්ස් එකක් හැටියට අපිට සලකන්න පුළුවන්. ওই විදිහට හය හයිස් පෙන්වලා තියෙනවා. ඊට පස්සේ හය ලෝව හයිස් මේකේ පෙන්වලා තියෙනවා. නමුත් ඊට පස්සේ ප්‍රයිස් එක ගොඩක් යටට යන්නේ නැතුව අප් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ කාලේ වෙනකොට චාට් එක ගත්තොත් එහෙම බිට්කොයින් මේකේ පැහැදිලිවම වීක්ලි චාට් වල වගේ තියෙනවා මේ ඩයිවර්ජන්ස්. අපි මේ ගැන කතා කළා. මෙහෙම ඉරක් ඇඳහම මෙතන හය හයිස්, නමුත් ලෝව හයිස් තමයි RSI එකේ තියෙන්නේ. එතකොට මේක ඩයිවර්ජන්ස් එකක්. ඊට පස්සේ මේ පීක් දෙක ගත්තත් මෙතන ප්‍රයිස් ඇක්ෂන් එක හය හයිස් පෙන්නනවා. මෙතන ප්‍රයිස් ඇක්ෂන් එක ලෝව හයිස් පෙන්නනවා. එතකොට මෙතන ඇත්තටම මල්ටිපල් ඩයිවර්ජන්සස් තියෙනවා කියලා කියන්න පුළුවන්. මල්ටිපල් බේරිෂ් ඩයිවර්ජන්සස් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවට පරිස්සම් වෙන්න ඕනේ. ප්‍රයිස් එක එකයි මේ යටට යම් එකට ඇරෙන ගතියක් තියෙන්නේ. එතකොට දැන් අපි ඇත්තටම මාකට් එකේ ඇතුලේ වෙන්නේ මොකක්ද කියලා කල්පනා කළොත් එහෙම මෙතන ඉඳන් මේ 37000 ගාන ඉඳන් දෙන්නම ප්‍රයිස් එක වැඩි වුණාට මොමන්ටම් එක ඇත්තට වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ මේ 37000 ගාන ඉඳන් 62000 ගානටම වගේ ගිහිල්ලා තියෙන්නේ. නිකන් මොමන්ටම් එකක් ඉන්නේ මේ වැනි වැනි ගිහිල්ලා තියෙන ස්වභාවයක් තමයි. එතකොට මේ RSI එක දිහා බලපුවම අපිට පේන්නේ. එතකොට මේ විදිහට දිගටම යන්න බෑ. යනවා නම් ආපහු සැරයක් RSI එකකින් හොඳ මොමන්ටම් එකක් පෙන්වන්න ඕනේ. හොඳ ශක්තියක් පෙන්වන්න ඕනේ තව උඩට යන්න නම්. එතකොට ওই විදිහට RSI අඳුර ගන්න ඕනේ. අඳුරගෙන එරිෂ් ඩයිවර්ජන්ස් එකක් කියනවනම් සෝරි. එතකොට ওই විදිහට ඩයිවර්ජන්සස් අඳුර ගන්න ඕනේ. එහෙම අඳුරගෙන බේරිෂ් ඩයිවර්ජන්ස් එකක් තියෙනවනම් බයි කරන එක ගැන පරිස්සම් වෙන්න ඕනේ. ඊට පස්සේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තියෙනවනම් සෙල් කරන එකේදී පරිස්සම් වෙන්න ඕනේ. එතකොට මම ඊළඟ කොටසින් මේකේ පැහැදිලි කරන්න ওই විදිහටද මේ ඩයිවර්ජන්ස් කන්ෆර්ම් කරගන්නේ කියලා. දැන් මෙහෙම තිබ්බට මේවා ක්‍රියේට් කරනවා නම් මේවා කන්ෆර්ම් කරගන්න ඕනේ. එතකොට ඩයිවර්ජන්ස් කොහොමද කන්ෆර්ම් කරගන්නේ? ඊට පස්සේ ඩයිවර්ජන්ස් එකක් ෆේල් වුණාම ඒක අඳුරගන්නේ කොහොමද? ඒ ෆේල් වෙච්ච ඒවා කොහොමද ක්‍රියේට් කරන්නේ කියන ඒවා ඉදිරියේදී කියලා දෙන්න. ඊට පස්සේ තව තියෙනවා විශේෂ ඩයිවර්ජන්ස් විශේෂයක්. ඒ තමයි හිඩන් ඩයිවර්ජන්ස් කියලා જાතියක්. හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් සහ හිඩන් බේරිෂ් ඩයිවර්ජන්ස් කියලා ඒවත් ගොඩක් වැදගත්. ඒ සම්බන්ධිනුත් ඉදිරියේදී වීඩියෝ වලදී කියලා දෙන්න. දැනට මේ ටික හොඳට තේරුම් අරගෙන පුළුවන් තරම් chart අරගෙන මේ divergence mark කරන්න. mark කර පුරුදු වෙන්න. chart එක ගත්තම මේ වගේ divergence තියෙනවද කියලා බලන්න. දැන් මේකෙදි තව මතක තියාගන්න ඕන දෙයක් තමයි higher time frame වල තියෙන divergence වල නිවැරදිතාවය වැඩි. ඒ කියන්නේ weekly daily ඊට පස්සේ ওই දව 3 days වගේ ඒවා ඊට පස්සේ 4 hour ඒවත් ගොඩක් නිවැරදි. ඊට පස්සේ 1 hour වැඩ කරනවා. පොඩි time frame වල වුණා divergence තියෙනකොට ගොඩක් වෙලාවට වැඩ කරන්න ඉඩක් තියෙනවා. හැබැයි ඒවා fail වෙන්නත් ඉඩකටත් තියෙනවා. ඒකට මේ විදිහට ඕනම time frame එකක් අරගෙන
චාට් එකේ එක ටයිම් ෆ්‍රේම් වල ඇඳලා බලන්න ඩයිවර්ජන්ස් කියන ඒවා. එතකොට ගොඩක් හොයා ගන්න පුළුවන් වෙයි. ඊපස්සේ මේ ඩයිවර්ජන්ස් තිබ්බ තැන් වලදී ප්‍රයිස් එක කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා බලන්න. බලලා ඒක නිකන් හෝම්වර්ක් එකක් වගේ හොඳට කරන්න චාට් දිනේ කරලා. එහෙම ප්‍රැක්ටිස් කරන්නේ නැතුව ඩයිවර්ජන්ස් අඳුර ගන්න බෑ. ඊපස්සේ එහෙම ප්‍රැක්ටිස් කරලා ඩයිවර්ජන්ස් අඳුරගෙන දැන් එහෙම චාට් එකක් දැක්කොත් එහෙම අලුතෙන් ඩයිවර්ජන්ස් තියෙන චාට් එකක් දැක්කොත් ඒ චාට් එකේ උනම් ඒක පර බයි කරන්න සෙල් කරන්න බය නම් ඉප ට්‍රේඩින් කරන්න. ට්‍රේඩින් වී වල පුළුවන් මෙතන තියෙනවා මේ ට්‍රේඩින් කියලා. එතකොට ඉප ට්‍රේඩින් කරනවා කියන්නේ අපි ගාව තියෙන සල්ලි වලින් නෙමෙයි නිකන් බොරු සල්ලි වලින් වගේ ට්‍රේඩ් කරන එකක් කරන්න අපිට පුදු වෙන්න. එතකොට ඉප ට්‍රේඩින් කරන්න පුළුවන් කරලා එහෙම පුරුදු වුණොත් ඒ ඩයිවර්ජන්ස් ඇත්තටම ට්‍රේඩ් කරනකොට ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න. දැයි එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.